සිරස FM විරිදු සිරිත. විරිදු සිරිත. අද අපි මේ සූදානම් වන්නේ සිරස FM විරිදු සිරිත අහන්නයි. අද සිරස FM විරිදු සිරිතෙන් අපි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අනනුසොජිය ජාතකය. තම බිරිඳ මලසොවින් දුක් වෙන සැමියෙකු වර්භයා තමයි ලෝතුරා බුදු පියාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කළේ. අපි අනනුසොච්චේ ජාතකය විරිදුවෙන් අහන සූදානම් තව සුළු මොහොතකින්. ඊට පෙර ආතුව ඔබට මතක් කරනවා අද දවසේදී සිරස FM විරිදු සිරිත හනොබට සිරස FM වෙතින් පිරිනැමෙන මහානුභාව සම්පන්න බුදු පිළිම වහන්සේ නමක් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. එවිනෙමින් අපි විරිදු සිරිත අතරමැදදී ඔබෙන් අහන ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්න සූදානමින් ඉන්න කියලා මේ වෙලාවේදී මතක් කිරීමක් කරනවා. එහෙමනම් අපි මෙතෙන් සිට සිරස FM විරිදු සිරිතෙන් අනනුසොච්චේ ජාතකය ශ්‍රවණය කරමු. සුපුරුදු පරිදි අදත් සිරස FM විරිදු සිරිත ඉදිරිපත් කරන්නේ ප්‍රථම විරිදු කැසට් පට ගායක සම්මානනීය ප්‍රවීණ විරිදු ශිල්පී MV ගුණදාස. සද්ධා සම්පන්න සදාවතුනි සදාවතියනි, සෑම ඉරුදිනකම සිරස FM ගුවන් විදුලි නාලිකාවෙන් විකාශනය වන විරිදු සිරිත. අදමා විරිදු සිරිතට මාතෘකා කරගත්තේ අනනුසොචිය ජාතකය. දැන් සියලු දෙනා අනනුසොචිය ජාතක කතාව ශ්‍රවණය කරන්න සූදානම් වෙනවා. බවෙන් බවේ බෝසතානෝ මැව්වා අනෙක ජාති චරිත, අසම් මෙසේ සැදැ සිටිම් සිරස ගෙනෙන විරිඳු සිරිත. බිරිඳ මල සොවින් ලැතැවුන සැමියා හට එදා දෙසුව, අනනුසොචිය ජාතකයයි ගයන්නේ මා මෙතැන් පසුව. නැසෙන දෙය නැසෙයි කිසිවිට එය වල කාලන්න බැරිය, සුගත සෑසි පියා දෙසුවේ වඩමින් ජීවිතේ දිරිය. පෙර උතුමෝ මලවුන් හට ශෝක නොකළ බව කියමින්, බරණැස සිදු වූ පුවතක් දෙසුවේ මුවින් මේ අයුරින්. දස පාරමී දම් පුරමින් ඇසිස් මස්ලේ දම් දෙමින් ලෞතුරු බුදු පදවිය ලබාගත් මගේ අමාමෑණියන් වහන්ස තම බිරිඳ මල සොවින් තැවෙන ස්වාමියෙක් හට මේ ජාතක කතාව දෙනහැර දැක්වුවා. යට ගිය දවසක පෙර ධනමන සුවපත් කර, බඹදත් රජු තෙද පාන්නේ දුක දොම්නස දුරු කර. බමුණු කුලේ පවුලක වෙසෙනා නව යුවලක, සිහිනය උනේ කුමාරයෙක් එයිද ළඟදි දවසක. දසමස් කල් ගත වුනේ පුත් කුමරෙක් ඉපදුනේ, බෝසත් පුත් කුමාරයෙක් මව්පියෝ ඉන් සැනසුනි. නම් තබමින් නිසිදින නෙවරදි මග පෙන්වනේ, කෙලි දෙලෙනුයි දිවි ගෙවන්නේ යහපත් ගති සපිරුනේ. තක්සලාව වෙත ගොසින් ගුරු පඬුරුද දී සොඳින්, මව්පිය පුතු බාර කළා කඳුලක් වැටුණා ඇසින්. බරණැස් නුවර බඹදත් රජතුමා දසදහමින් රටවැසියව පාලනය කරන අතර ඒ බරණැස් පුරවරී බමුණු කුලේ තරුණ යුවලක් තාම සන්තෝෂයෙන් යුග ජීවිතයේ ගත කළා. තරුණ බමුණට දාවී ගැබ්ගත් බැමිණි දසකඩ මස් ලබලා බෝසත් කුමාරයව බිහි කළා. මේ මවත් පියත් සතුටට පත් වුණා. තම පුත් කුමාරයව
ඇස් දෙක වගේ ආරක්ෂා ලදරු වයස පසු කරලා ළමාවියට පාතබනකොට තම පුතාව ගුරුවරයෙකුට බාර දුන්නා ශිල්ප ශාස්ත්‍රයේ නිපුණ කිරීම සඳහා. ගුරුහරුකම් ලබන්නේය සැම සතුටින් උගන්නේය ඊකරුකම පුරන්නේය ගුරුවාසිරි ලැබෙන්නේය ත්‍රිවේදයම උගනින්නේ යාග හෝම කරමින්නේ නැතේ දෙවැනි තැනගන්නේ පෝසතානු බැබලෙන්නේ තරුණ කලයි එළඹ ඇත්තේ නැවත ගමට යාම යුත්තේ ගුරු සිත ආදරය ගත්තේ නික්මී යයි නිවස පැත්තේ තරුණ පුතා දෙස බලමින් මව්පියෝ සතුටෙහි ගිලෙමින් සෙනෙහස තව මල් දරමින් හිස අත ගෑවේ සතුටින් මේ බෝසත් කුමාරයා ගුරුවරයාට කීකරුව ශිල්ප ශාස්ත්‍රයේ නිපුණ වුණා ත්‍රිවේදයේම පුහුණු වුණා දැන් ළමා වයස පසු කරලා තරුණ වියට පත් වුණා ගුරුවරයාගේ දෙපා නැමද ශිප් ශාලාවෙන් සමුගත්තා නැවත බරණැස් පුරවරේ තම නිවසට එනකොට මව්පියන් තරුණ පුතාව දැකලා ඉතාමත් සන්තෝෂයට පත් වුණා තරුණ පුතා උතුම් ලෙසට ජීවිත ගත කරන්නේ පිරුණ බෝධිසත්ත්ව ගුණය දිනෙන් දිනට වැඩෙන්නේ යාග වේද හැම දෙයකම දසකම් අඩු නොවන්නේ රාග තණ්හා කිසිම දෙයක් නැත හදවතේ උපන්නේ තා තරුණෙක් වුණාට ඉතාම ගුණ යහපත් සිල්වත් විදියට ජීවත් වෙන තරුණේ මව්පිය පුතු දෙස බලාන දිනක් මෙසේ සිතට ගත්ති අපි හැමදා ඉන්නේ නෑනේ පුතුනේ නුඹට හිතක් ඇත්ති සමකුල කෙල්ලක් සමගින් යුග දිවියට යාම හොඳයි ළඟදී මගේ සුබ පණිවිඩ අසන්න මේ අපිට හිතයි ඊගේ ඇති ඵලේ කිමද බෝසතානු සිතමින්නේ මව්පියෝ අමතා එවලේ මේ අයුරින් කියමින්නේ මව්පියෝ කියනවා පුතේ නුඹ දැන් ලස්සන රූපත් තරුණි අපි හැමදාම ජීවත් වෙන්නේ නැ නුඹට අනාගතයක් තියෙන්න ඕන ඒ නිසා බමුණු කුලේ තරුණියක්ව සරණ පාවා ගන්න ඒ ඇසූ තරුණ බෝසත් පුතා මව්පියන්ට මෙසේ කියයි අම්මේ තාත්තේ මට නම් ගිහි ගියා සා නැත්තේ කුමාරිකාවක් සිටියත් සතුටක් නෑ මගේ චින්තේ නුඹලා දෙදෙනට හැකි ලෙස උපස්ථාන කර නිතරම නුඹලා නැති දාවනයට ගොන්සිල් රකිනි මිතනියම ඒ එපා ජීවිතයෙන් ඒ අයුරින් පලා යන්න කුමාරියක් එක්ක ඇවිත් ඇහක් වගේ බලා ගන්න රුවලක් සෙනගුණවත් කම හැම දෙයක්ම සොයා බලා අපට ඇවිත් පවසාලනු මව්පියෝ ඉල්ලීම කළා වරක් දෙවාරයක් එගෙන පුතුට මතක් කරන්න උනි කුමක් කරනවාද කියා හිතාගන්න බෑ දෙවියනි
මව්පියෝ වචනයට පිටින් යාම යුතු නොවෙයි කිසි දින. බෝසතානෝ එගැන සිතා එකගත්තය පවසාලන. අම්මි තාත්ති, මාමේ ගිහි ජීවිතයට ආසානේ. නොබල දෙදෙන ජීවත් වෙනකන් මම උපස්ථාන කරන්න. ඔබල දෙපළ නැතිවෙච්ච කාලික මව වනාන්තරේ ගිහින් තවුස්දම් ආරක්ෂා කරන්න. මව්පියෝ කියනවා, පුතේ ජීවිතයෙන් පලා යන්තිපා. ලස්සන තරුණියක් සොයාගෙන යුගදිවියට ඇතුළත්. මව්පියන්ගේ පෙරැත්තේ නිසා, ඉල්ලීම නිසා මේ තරුණ පුතා ඒ අදහසට එකඟත්වයේ පල කළා. සිරස් FM විරිදු සිරිතෙන් අද දවසේ ඔබ ශ්‍රවණය කරමින් ඉන්නේ අනනුසුචිය ජාතකය. අනනුසුචිය ජාතකයේ මෙතෙක් කතාව පිළිබඳව මතක් කරන පෙරාත්ව අද දවසේ ජයග්‍රහණය ලබා ගන්නේ කවුද කියලා ඔබට මතක් කරන්නයි අපි දැන් සූදානම් වෙන්නේ. පහුගිය සතියේ අපි කවිබණ මණ්ඩපේ සහ විරිදු සිරිත ඇසුරින් අහපු ප්‍රශ්න වලට ලැබුණු දහස් සංඛ්‍යාත පිළිතුරු අතරින් අද දවසේ ජයග්‍රහකයෙකුට අපි දුරකථන ඇමතුමක් ලබා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. කතා කරමු අපි. හලෝ, ලීලා රණවන මහත්මිය ඉන්නවද? ඉන්නවා. එතුමියද කතා කරන්නේ? ඔව්, එයා තමයි කතා කරන්නේ. හොඳයි ලීලා රණවන මහත්මිය, මම සිරස් FM එකෙන් කතා කරන්නේ. හොඳයි. ඔබතුමිය එවපු තැපැල් පතක් අපිට ලැබිලා තියෙනවා. ලීලා රණවන මහත්මිය ඔබතුමියගේ පදිංචිය කොස්පැල වින්නපාර වෙරළුප රත්නපුර නේද? ඔව්. හොඳයි, එහෙමනම් ලීලා මහත්මිය අද දවසේ අපි බොහොම සන්තෝෂෙන් දැනුම් දෙනවා සිරස් FM කවිබණ මණ්ඩපයේ සහ විරුද්ධ සිරිත ඔස්සේ අපි ලබා දෙන මහානුභව සම්පන්න බුදු පිළිම වහන්සේ නමක් අද දවසේදී ඔබතුමියට ලැබෙනවා. සිරස් FM වලට බුදු සරණයි. ඒ කියන්නේ ඉතින් සිරස් FM මේ මාධ්‍ය ජාලය නම් මේක රටක් නෙමෙයි, ලෝකෙටම වටින මාධ්‍ය ජාලයක්. ඒ කියන්නේ එයින් ප්‍රචාරය වන ධර්මය ගැන වටින නෑ මට කියන්න. හොඳයි, බොහොම ස්තුතියි. එහෙමනම් ලීලා රණවන මහත්මිය ඔබතුමියට හිමි මේ බුදු පිළිම වහන්සේ නම නුදුරු දිනයකදී අපි නිවසටම ගෙනවිලා බාර දෙනවා. හොඳයි, බුදු සරණයි. එහෙමනම් ඔබතුමිට අපි බුදු සරණ ප්‍රාර්ථනා කරනවා. කවිවන මණ්ඩපේ විරිදු සිරිත වැඩසටහන් එක්ක සිරස් FM එක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා. හොඳයි. අන්නේ ආකාරයෙන් මීළඟ ජයග්‍රහණය ඔබේ බවට පත් කරගන්නට අද දවසේ අපි අහන ප්‍රශ්නෙටත් නිවැරදි පිළිතුර ලබා දෙන්න සූදානම් ඉන්නේ කියලා ඔබට මතක් කරනවා. දැන් අපි අනනුසුචිය ජාතකයේ මෙතෙක් කතාව පිළිබඳව මතක් කරගනිමු. තම බිරිඳ මලසුවින් දුක් විමින් සිටි අයෙකු අරබයා ලෞතර බුදු පියාණන් වහන්සේ අනනුසුචිය ජාතකයේ දේශනා කළා. මේ කතාවට අනුව පෙර බරණැස්පුර බමුණු යුවලකට දාව බෝසත් කුමාරයා උපත ලබනවා. නිසි වයසේදී ශිල්ප හදාරා නැවත දෙමාපියන් වෙත පැමිණෙන මේ කුමාරයාට විවාහයක් කර දෙන්නට දෙමාපියන් සිතනවා. නමුත් ඊට අකමැති වන මේ තරුණ කුමාරයා දෙමාපියන් නැති කලෙක තමන් තවුස්දම් රකින්නට වනගත වන බව දෙමාපියන්ට පවසනවා. නමුත් දෙමාපියන් කුමාරයාගේ තීරණයට එකඟ වන බවක් පෙනෙන්නට නැහැ. එතෙන් සිට කතාවයි අපි දැන් විරිදු වෙන්න හන්නේ. යුගදිවියට පියමනින්න එකඟතාවේ පල කෙරුණට පුංචි උපායක් යෙදුවා මව්පියන්ට නොහැකි ලෙසට. රණින් රුවක් නිම කරමින් ඒ රූපෙට සමාන වෙන කුමාරිකාවක් සිටියොත් ඉඳිමි ඇයව සරණිටගෙන. අම්මෙතාන්තේ මේ රුව තරමට ලක්ෂණ නැත්නම් යුග ජීවිත ගත නොකරම මාතනිකඩ ලෙස ඉන්නම්. මේ තරුණ බෝසත් පුතා රත්තරණින් ස්ත්‍රියාවක්ගේ රූපය තනලා මව්පියන්ට කියනවා, මේ රූපේ තරම් ලස්සන තරුණියක් ලැබුණොත් මම විවාහ වෙනවා. එහෙම නැත්තම් මේ ලෙසම තනිකඩ ජීවිතය ගත කරනවා. තම දරුවට ආදරෙන් උතුරන දරු ප්‍රේමයෙන් රන් රුව දෑතට අරගෙන රතයක තබලා ඉතින් බමුණන් පිරිසක් හට තෑගි භෝග හිමිකොට රුවට සම වූ කුමාරියක් සොයනු කීවේ විගසට.
ගමින් ගමට යයි මෙසේ සොයන්නේ කෙල්ලක කෙසේ නුවරක් පාසා යනවා ඇතිද තරුණියක් නැසේ ඇසුනා කරුණක් ඥස කුමරිය ඇත මේ දෙස සම්මිල වාහිනී ඇයයි සිත් වූවා සම්තුසේ මව්පියන් බමුණන් කැඳවලා මේ රන්රුව රතේක තබලා ඒ බමුණන්ට කෑගි බෝග දීලා කියනවා ගිහිල්ලා මේ රන්රුවට සමාන තරුණ කුමාරියක් සොයන් දැන් ගමින් ගමට යමින් මේ බමුණන් තරුණියක් සොයනවා ලස්සන තරුණියක් ඉන්නවා ඇගේ නම සම්මිල වාහිනී බඹලොව සිට චුතව ඇවිත් දඹදි උතලයේ උපන්න කුමාරියකි ඇය පින්වත් රූපෙන් අග තැනට ගන්න මග හමු වෙන අයගෙන් නිවසට යන මග විමසනවා අතනින් මෙතනින් ඇරිලා යන්න කියා පවසනවා කුමාරිකාවගේ මව්පියෝ හමුවට ගොස් ඉගෙන කියයි මේ රන්රුව හා සම වෙන දියණිය මේ ඇතිද අසයි නුඹලා කවුරුද කාරණේ වැටහෙන ලෙස කියපන්නේ කුමරිගේ මව්පියෝ අගමුල සේරම දැන් විමසන්නේ තාමත් ලස්සන කුමරියක් ඇගේ මැදුරට යන පාරසාගෙන මේ බමුණු පිරිස ගිහිල්ලා රන්රුව පෙන්නලා ඇගේ මව්පියන්ගෙන් අහනවා මේ රන්රුවට සමාන ලස්සන තරුණ දියණියක් මෙහි සිටිනවා මව්පියෝ කියනවා ඔබලා කවුද කොහේ ඉඳන්ද කුමන කාරණාවක් සඳහාද අරණැස සිට පැමුණුනේ කුමාරියක් සොයමිනි මේ රන්රුව හා සමාන හැම කාරණ පැවසුනි සරණිට අප කුමරුවම් සොයයි කෙනෙකු සොඳ මේවන් නොබෙදී එනිය ගැන දැනගෙන ආවිමු අප දුරගෙවන් යනියන් අපේ ලක්ෂණේ යහපත මුණ ගස්සනේ හොඳ තරුණෙකු හට පාවා දෙන්නට අප පසුවන විමසයි දියනියන් අතින් කුමක්ද පිළිතුර ඉතින් මේ ලෙස පිළිතුරු දුන්නා කඳුලැලි වගුරා නෙතින් අපි ආවේ බරණැස් පුරවරීසිට ඉතාම රූපත් ලස්සන බමුණු කුමාරයෙක් ඉන්නවා ඔබලගේ දියණිය ඒ බමුණු කුමාරයට සරණ පාවා දෙන්න කැමතිද මව්පියන් දියණියගෙන් කැමැත්ත අකමැත්ත විමසනවා අම්මිතාන්තේ නුඹලා සමග ජීවිතේ ගෙවනට පුදුම කැමැත්තක් හිත තුල ඇත්තේ වෙන දේ මොනවට මෙහෙවර කොට ඔබ වෙනුවෙන් ඔබ සමගම රැඳී ඉඳිමි ඔබ මෙලොවින් සමුගත් තම වනයට ගොස් තපස් රකිමි පංචකාමයේ නොවැලෙන බ්‍රහ්ම ලෝකයෙන් පැමිණිය කුමරිය කිව් කතාවලට තරහ ඇවිත් ගැන දියණිය අම්මේ තාත්තේ මං පංචකාමයට කැමතිනි මං ගිහි ජීවිතේට ඇල්මක් දක්වන්නේ නුඹලා දෙදෙන සමගම ජීවත් වෙලා ඔබ දෙපළ මෙලොවින් සමුගත්ත දවසට මං වනාන්තරයට ගොස්
පෞස්ගම් පුරනවා. මව්පියන්ට ගැන තරහක් ඇති වෙනවා. අනනු සොජිය ජාතකයයි අද සිරස FM විරිදු සිරිතෙන් ඔබ මේ ශ්‍රවණය කරමින් ඉන්නේ. අනනු සොජිය ජාතකය ඇසුරින් අද දවසේදී අපි ඔබෙන් අහන ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලබා දීලා සිරස FM වෙතින් පිරිනමෙන මහානුභාව සම්පන්න බුදු පිළිම වහන්සේ නමක් ලබා ගන්න අවස්ථාව තියෙනවා. එවෙනුවෙන් අද අපි ඔබෙන් අහන ප්‍රශ්නය මෙන්න මෙයයි. තරුණ බමුණා සමග තපස් රැකීමට වනයේට යන්නේ කවුද? නිවැරදි පිළිතුර SMS මාර්ගයෙන් යොමු කරන්න VS හිස්තැනක් නිවැරදි පිළිතුර ඔබේ නම ලිපිනය ඔබ පදිංචි දිස්ත්‍රික්කයේ සමග 7788 ට. එහෙම නැත්නම් තැපැල් පතක නිවැරදි පිළිතුර ලියවන්න විරිදු සිරිත සිරස FM තැපැල් පෙට්ටි 25 පන්නපිටිය තමයි අපේ ලිපිනය. කවිබන මණ්ඩපයේ ප්‍රශ්නෙටත් මේ ප්‍රශ්නෙටත් එකම තැපැල් පතේ ඔබට පිළිතුර එවන්න පුළුවන්කම තියෙනවා. තැපැල් පතේ පිළිතුර එවද්දී ඔබේ නම ලිපිනය දුරකථන අංකය පදිංචි දිස්ත්‍රික්කයේ දුරකථන අංකය මේ සියල්ල සඳහන් කරලා එවන්න කියලා අපි මතක් කිරීමක් කරනවා. දැන් අපි අනනුසුචිය ජාතකයේ මෙතෙක් කතාව පිළිබඳව මතක් කරගනිමු. දෙමාපියන්ගේ ඉල්ලීම නිසාම රණින් කාන්තාරුවක් තනන බමුණු කුමාරයා ඊට සමාන කාන්තාවක් හමු වුණොත් පමණක් තමන් විවාහ වන බව පවසනවා. අනතුරුව මේ රන්රුව රැගෙන ගමින් ගම යන බමුණු පිරිසට ඊට සමාන රුවක් ඇති කුමරියක් හමු වෙනවා. මේ කුමරියගේ දෙමාපියන් ඇයගින් විවාහය පිළිබඳව විමසූ විට ඇය පංචකාම සම්පත්වලට අකමැති බවත් තවුස්දම් රැකීමට කැමති බවත් පවසනවා. මව්පියන්ට මේ කුමරිය පිළිබඳව දැන් උපදින්නේ තරහක්. එතෙන් සිට කතාවයි අපි විරිදුවෙන් අහන්නේ. කුමරිය සඳසේ සුදිලෙන කුමරුන් අට හිමි කර දෙන බමුණන් හැම දෙන සතුටින කුමරුගේ මව්පියෝ හමු වෙන බලනු මැනවි මේ කුමරිය අසවල් නුවරදි හමු විය උසස් බමුණු කුල දියණිය මව්පියෝ එකඟයි පැවසිය ලස්සන හොඳ දියණියක් නේ නිවසට මැය සිරි කතක් නේ මව්පියෝ හිත සන්තෝසක් නේ මෙය නම් පෙර පින්කමක් නේ ඕසත් කුමරුව අමතයි කැමැත්ත ඔහුගෙන් විමසයි අකමැති ගතියක් පවසයි එනමුත් අතිනට බන්දයි මේ කුමරිය රූපෙන් ඉතාමත් රූමත් තරුණියක් බමුණන් ඇවිත් තරුණ බෝසත් කුමාරයාගේ මව්පියන්ට ඇයි පිළිබඳ කිව්වා තම පුතාගෙන් නැවත විමසයි නමුත් අකමැත්තක් පළ කරන්න කෙසේ වුණත් තරුණ පුතාගේ මව්පියන් සහ ඒ රූමත් කුමරිගේ මව්පියන් එකගත්වයකට පැමිණ මේ දෙන්නගේ සරණ බන්ධනී සිදු කරනවා කුමරා කුමරිය දෙදෙනා එකඟ වුණේ නැතත් විගස සරණ මගුල පැවැත්වුවේ ගත වී යන නිසයි වයස එකම නිවසේ වෙසෙයි කුමර කුමරි දෙදෙනා මේ විලසට එකම යහනේ නිදාගන්නේ නෑ දෙදෙනා අනේ කිසිවිට මොකද මෙහෙම සිදුවන්නේ මව්පියෝ සැමටත් පැනයකි අදද හෙටද නිමාවෙන්නේ මව්පියෝ මනසට වදයකි තන්නා රති රඟා කිසිම කෙලෙස් උවදුරක් නැත්තේ දෙන්න දහමට පමණයි සිතුවිලි නතු කරගත්තේ මේ දෙදෙනා යුග ජීවිතයට පත් වුණත් එක නිවසේ එක වහලයට ජීවත් වුණත් කවදාවත් මේ තරුණ කුමාරයත් ඒ තරුණ කුමරියත් එක යහනේ එකට නිදාගන්නේ නෑ මේ දෙදෙනා වෙන වෙනම නිදාගන්නවා දැන් මව්පියන්ටත් ප්‍රශ්නයක් කුතුහලයක් ආදර වදනක් කිසි විට මුවින් පිට නොවී උදාරු පරපුරක් ගැනත් අදහසක් නොවී දුක දුරු කර සැනසීමක් සොයන්නේ බවින්
රැකගන්නේ සිල්වත් කම නොම ඇලී පවී ජීවන ගමනේ වෙනසක් නොම වෙන අතර මේ වෙන හැම දේසිතුවා මව්පියෝ නිතර බලන්න හිමියනි අපගේ ලේලිය තවම පුතාගේ මූණවත් බැලුවේ නැති එක පුදුම මේ දෙන්න කවදාවත් ආදරවදන් කීවේ නැහැ දූදරු පරපුරක් ගැන හිතුවේ නැහැ නිතරම දෙන්න සීලය ගැන හිතනවා කුමාරයාගේ මෞතුමිය ස්වාමියාට කියනවා බලන්න අපේ ලේලිය තාම පුතාගේ මූණවත් බැලුවේ නැහැ ආදරෙන් කතා කළේ නැහැ ඉවසමු සොඳුරිය තව තව දිනක දෙදෙන ලං වේවි එතකොට දෙන්නාට දෙන්න නැතිව ඉන්න බැරි වේවි ආදරයයි කියන දෙයට තැනක් වෙලාවක් නොමැතිය ළඟදිම දවසක දෙදෙන හිමින් බැඳෙන බව නියතය කුමරාගේ පියා කියූ වදනින් සිත සනසාගෙන කුමරාගේ මව් සිටියේ පැතුම් ගොඩක් සිර කරගෙන දවස දවස ගත වෙද්දී කුමක්ද සිදුවන්නේ කියා නිවසට වී බලා හිඳි දෙමව්පියෝ දැස් අයා මේ තරුණ කුමාරයාගේ පියා කියනවා කලබල වෙන්න බොහොම ළඟදි මේ දෙන්න එක්වේ ආදරයෙන් කතා කරා ඊට පසුව දෙන්නට දෙන්න නොදක ඉන්න බැරි වේ තරුණ කුමාරයාගේ මෞතුමිය ඔහුගේ වදන් අසා නිහඬ බව පළ කළා කුමරි කුමරු දින දින ගත වූවත් විගසිනේ මූණ බලා කතා නොකර ඉන්නේ ඇයි දුකකින් එසේ සිතයි මව්පියන් නැතේ විසඳුමක් ඉතින් කතා නොකර බලා හිඳී මව්පියෝ නෙත් දෙක අයං පින්කම් නිති කරමිනේ යහපත් ගුණ වඩමිනේ බමුණු මව්පියන් ඉන්නේ ගත වී යන හැම දිනේ සංසාරෙන් හිමි වුනේ ආයුෂ කෙලවර වුනේ දෙමාපියන් එළව ගියා අතහැර මිනිසත් පනේ මෙසේ කාලේ ගෙවී යන මේ තරුණ පුත්කුමාරයාගේ ආදර මවත් පියත් මරණයට පත් වෙනවා තරුණ පුතා දුක් වුණා නමුත් කිසි කෙනෙකුට මරණය වල කන්ට බෑ ඉපදුනොත් යම් කෙනෙක් මිය යනවා ගසක් වුණත් කවද හෝ ඒ ගස විනාශ වෙනවා ඒක තමයි බුදුදහමින් පෙන්වන්නේ දැන් මේ තරුණ පුතා මව්පියන්ගේ අවසන් කටයුතු ඉෂ්ට කළා මවයි පියයි ජීවිතයෙන් සමුගෙන ගිය නිසා පුතා සමිල්ලවා හිනි බිරිඳට ළඟට ගොසින් කළේ කතා සොඳුරියේ මව්පියෝ දෙන්න බොහෝ වස්තුව ඉතිරි කළා නුඹට මහිමි කර දීලා මම යන්නම් වනය බලා අසූ කෝටියක ධනයක් මාහට හිමි වී ඇත්තේ එම ධනයෙන් සැප විඳින්න නුඹට බැරි කමක් නැත්තේ දැනගන්නට කැමති මම සොඳුරියේ නුඹගේ පිළිතුර මට යන්නට හිතයි දැම් වලකා ගිහිගෙයි අනතුර මව්පියන්ගේ
අවසන් කටයුතු සිදු කරලා මේ තරුණ පුතා සමිල්ල වාහිනී බිරිඳට කියනවා මගේ මව්පියන් මට 80 කෝටියක ධනෙ ඉතිරි කළා. ඒ සියලු ධනෙ ඔබ තබාගෙන සැපෙන් සතුටින් ජීවත් වුණා. මම යනවා වනාන්තරයට තවුස්දම් ආරක්ෂා කිරීම සඳහා. අනනු සුචිය ජාතකයයි අද සිරස FM විරිදු සිරිතෙන් ඔබ මේ ශ්‍රවණය කරමින් ඉන්නේ. පෞගිය විරාමයේදීත් අපි ඔබෙන් ඇහුවා සිරස FM වෙතින් ඔබට තිරණ කරන බුදු පිළිම වහන්සේ නම ලබා ගැනීම සඳහා විරිදු සිරිත ඇසුරෙන් අපි අහන ප්‍රශ්නය. දැන් නැවත වතාවක් සූදානම් වන්නේ ප්‍රශ්නය ඔබට මතක් කරලා දෙන්නයි. මෙන්න මෙයයි අද දවසේ ප්‍රශ්නය. තරුණ බමුණා සමග තපස් රැකීමට වනයට යන්නේ කවුද? තරුණ බමුණා සමග තපස් රැකීමට වනයට යන්නේ කවුද? නිවැරදි පිළිතුර තැපැල්පත් මාර්ගයෙන් යොමු කරන්න විරිදු සිරිත සිරස FM තැපැල් පෙට්ටි 25 පණිපිටියයි අපේ ලිපිණය. ඔබේ නම ලිපිණයේ දුරකථන අංකය නිවැරදි පිළිතුරත් සහිතව තැපැල්පතේ සඳහන් කළවන්න. SMS පණිවිඩයක් එවනම නම් නිවැරදි පිළිතුර සඳහා VS හිස්තැනක් නිවැරදි පිළිතුර ඔබේ නම ලිපිණයේ පදිංචි දිස්ත්‍රික්කයේ සමග 7780ට එය යොමු කරන්න. දැන් අපි කතාවේ මෙතෙක් සිදුවීම පිළිබඳව නැවත වතාවක් මතක් කරගනිමු. දෙමාපියන්ගේ කැමැත්ත නිසාම සමිල වාහිනී කුමරිය සහ බෝසත් කුමාරයා අතර සරණ මංගල්‍ය සිදු වෙනවා. නමුත් මේ දෙදෙනා කිසිවිටක ආදරෙන් එකට ජීවත් වන්නේ නැහැ. ඔවුන් දෙදෙනා වෙන වෙනම ජීවත් වෙමින් ශීලයේ ගැන පමණක් සිතා කටයුතු කළා. ඔය අතරේ බෝසත් කුමාරයාගේ දෙමාපියන් මිය යනවා. ඔවුන්ගේ මරණයෙන් පසුව තරුණයා දෙමාපියන්ගේ ධනය තම බිරිඳට බාර දී තවුස්දම් රකින්නට යාමට සැරසෙනවා. එතෙන් සිට කතාවයි අපි දැන් විරිදු වෙන්න හන්නේ. හිමියනි නුඹ උදෑසන බිම හෙලනා කෙළ පිටකට සමකරණේ මී මාවන්තුව පිළිගන්නේ මා කුමකට තඹයක් වත් වටින්නේ නෑ 80 කෝටියක් කිව්වට මොකවත් තව කියන්න එපා ඇසෙනා ලෙස මගේ කනට නුඹ තපසට යන්නේ නම් මා ඉන්නද නිවසේ රැඳී මට නම් බෑ නිවසේ ඉන්න කුමාරියක් කියා ඉඳී මටත් ඇවැසි නුඹ එක්කම වනයේ තපසක් රකින්න මොකුත් දෙපා ඊට වැඩිය ඕනෑ නිවනම දකින්න සමිල්ල වාහිනී කියනවා ඔබේ 80 කෝටියක් ධනය ඔබේ කෙළපිඩක් තරම් මට වටින්නේ නැහැ. ඔය 80 කෝටිය තඹයක් තරම් වටින්නේ නැහැ. ඔබ තපසට යනවා නම් මමත් ඔබත් එක්ක එනවා වනාන්තරේ තවුස්දම් රැකීම සඳහා. හොඳයි කුමරියේ දෙදෙනම මහවනයට යන්නට යමු පළවැල වළඳා සීලය රකිමින් දැමිව එහිමු තාපස ජීවිත ගත කර පින් රැස් කරනා පැතුමින් මහවනයට පිවිසෙන්නේ බෝදුක් කරදර විඳිමින් වනසිව්පා උරඟ සතුන් හිතුමතේට සැරිසරන්නේ මොන බාධක ආවත් දැන් වනය තුලට පියනගන්නේ සමිල්ල වාහිනි පරිබාජි කලෙසටයි නම් දරන්නේ රූමත් කුමරිට යහපත් ගතිගුණ විතරයි තියෙන්නේ ඒ 80 කෝටියක් ධනය දුගී මගී යාචකීන්ට දන් දීලා ජී ජීවිතේ අත්හැරලා මේ තරුණ යුවළ වනාන්තරයට පිවිසුණා. අලි කොටි වගවලසුන් සිංහයෝ ඒ වගේ දාර පොළොන් නයි පිඹුරන් ඉන්න මහ වනාන්තරේ මේ දෙදෙනා වනාන්තරයට පිවිසිලා අතු පැලවල් දෙකක් තනාගෙන තවුස්දම් ආරක්ෂා කරන තාපස අසපුවට වෙලා පින්කම් බොහොමයක් කළා
යන්නට යයි නුවර බලා උසගින්නක් මෝදු වෙලා ඉන්ද සිංහා යයි මෙලෙසට ගයක් ගානි පිළිවෙලකට රූමත් ඇගේ සිවුර වෙතට නෙත් යොමු විය අපමණකට සිරුරක් ඇති අඟනකි දුකන අඳුන නාසොඳුරකි දැඩි රුරස් මිය වදයකි පොරොත්තු දෙන්න ඇති හැඩයකි සැපට වැඩුණු ගිරවියකට සමාන ඇගේ ජීවිතයට දරාගන්න බැරි දුකකට පත්ති ඇතමී විලසට මේ තරුණ තවුසත් තරුණ තවුස්තුමියත් වනාන්තරෙන් නගරයට විත් පිළිවෙලකට ගියක් ගියක් ගානි පිඬ පාති වඩින්න මෑ ඉතාමත්ම රූමත් දකින දකින අය මෑ දෙස බලන්නේ රාගාධික බැල්මි දැන් දැඩි ඉරිවස්මිය නිසා හිසට වේදනා දැනෙන ඇති ඇයගේ දේහය සීතල වන්නට පටන් ගත්තේ දහදිය වැහි සිරුරම වෙනසක් වන බවක් ඇත්තේ අසනීපයි ඇයට කුමක් කරන්න දැයි සිතනු බැරිය ඇයත් වඩාගෙන බොහොසත් තාපසයා ගමන් කෙරිය අඳුරු වලාවන් එක් වී ආසම කළුවර කෙරුවක් සොඳුරු පරිබාජිකාව එවලෙහි මලගම දුටුවක් මලදේහය දුටු විගසට පුරවර දන රැස්වන්නේ අනේ අපොයි කියා සැවම අපමණ ලෙස දුක්වන්නේ මේ තවුස්තුමියගේ මුළු ශරීරයම සීතල වුණා දහදිය වලින් සිවුර තෙත් වුණා අනේ අසනීපයක් ඇදිලා තරුණ තවුසා ඇයව කරට අරගෙන ගමන් කරනවා නමුත් ඇයට ජීවිතයෙන් සමුගන්න කාලේ එළඹුණා ඇය මරණයට පත් වුණා දැන් ඒ පුරවරේ ඉන්න පිරිස රැස් වෙලා දුක් වෙනවා ශෝක වෙනවා වන්රුවක් ඇති අඟනක් නියදුනි කෙලෙසද කියන්න තනං ඇවිත් මලරුවටත් වසී වෙලා උනේ අසන්න දුකක් හිතේ පුරවාගෙන පුරවර කවුරුත් රැඳුනට බෝසත් තාපසය උන්නේ කිසිවක් නොම උනුගානට තාපස ඉනිකිහි කලමැය නුඹගේ කවුරුන්ද කියා අයෙක් ඇසුවේ හද පතුලේ සැක සංකා ගොඩක් තියා ඉහි කල ඇය මගේ බිරිඳ තාපසයා කියූ විගස පුරවර වැසියා ඇසුවා දුකක් නැතිද ඇතුලේ මනස මේ මැරිච්ච මලකන්දෙසටත් මිනිස්සු වසී වෙලා තරන් රූපේ ලස්සනයි සමහර අය අහනව තවුසගෙන් තවුස්තුමනි ජීවිතේ ගත කරන කාලෙ මෑ ඔබේ කවුද මෑ මගේ බිරිඳ එහෙනම් ඔබ ඇයි හිතට දුකක් නැතුව වගේ ඉන්නේ ඇය දැම් මල කඳක් පමණි මාගෙන් සමුගෙන ගොස් ඇත දුක් වී ඇති පල ඇති මද නොයන කෙනෙක් නෑ මරු වෙත උපන් සැවොම නසිනා බව නිතර මෙනෙහි කරන නිසා දුකක් දැනෙන්නෑ කිසිවිට ඇත්තේ දුක් දොරද වසක් ඉඳගෙන සිටගෙන නිදාන ඇවිදිත් දිත් මරුවෙන්නේ නුඹවම කවුරුත් දන්නේ නොකියම එක්කන් යන්නේ
සියලු දනගේ දුක දුරු කර හිමාල වනයටම ගියා. දහම් ඇසූ සැම උන්නේ පාපෙට නැවතුමක් තියා. යසෝදරා මාතාවයි එදා බිරිඳ බව දෙසුවා. ගෞතම බුදු මෙමා එදා තාපස බවයේ විසුවා. දහම් රසය හදට දැනී පෞසිතු විලි දුරු වේවා. එන ඉරිදන් සුමගට යම් දහම් විරිඳු පද ගාවා. තවුසක් කියනවා දැන් ඇය මලකඳක් පමණයි මගින් සමුවරයි. උපන්නොත් ඕනෑම කෙනෙක් මැරෙනවා. එය ඉඳගෙනද සිටගෙනද නිදාගෙන ඉද්දිද ඇවිදිද්දිද කියලා යන්න කිසි කෙනෙක්ට බැහැ. ඒ නිසා අපි සියලු දෙනා ජීවත්වෙන්ට ඕන මිය ඇදෙන මිනිසුන් වශයෙන්, නොමැරෙන මිනිසුන් වශයෙන් නොවේ. තවුසලයේ පිරිසට දහම් දේශනා කරලා නැවතත් හිමාල වනයට ගොස් තවුස් දම් පැත්. ආයුෂ කෙලවර වී චුතව ගොස් දිවිය ලෝකෙ උපත ලැබුණ. එදා මේ තවුස්තුමා වුණේ අපේ ගෞතම මාමෑණියන්. එතුමාගේ බිරිඳ වුණේ යසෝදරාදී. මේ දහම් කතා මෙතකින් නිමාවට පත් වෙනත් ඔබත් ඒ ආදර්ශයට අරගෙන ඉපදුන අපි කවද හෝ මිය ඇදෙන බව හිතාගෙන මිනිසුන් වශයෙන් ඉපදිනා මිනිසුන් වශයෙන් ජීවත් වෙලා මිනිසුන් වශයෙන් මිය ඇදින් පිටා ගන්න. තණ්හාව ක්‍රෝධය ඉරිසියා වෛරය තුරන් කරන් ආශාවන් බැඳීම් ඈත් කරන්. එතකොට ඔබටත් මටත් පුළුවන් මේ සංසාර ගමන කෙටි කරගන්න. ඒ දහම් කතාව ගායනා කළ මට ශ්‍රවණය කළ ඔබට මේ පින හේතු වාසනා වීමෙන් සසර ගමන කෙලවර මෙතේ බුදුන් දැක අමා මහ නිවණින් සැනසීම ලැබේවා කියා වැතිසිතින් ප්‍රාර්ථනා කරා. සිරස FM විරිඳු සිරිත.